අයුබෝන් හොඳයි දැන් අපි මේ වීඩියෝ සීරීස් එකේ වීඩියෝ 5 6කම මේ පළවෙනි ප්‍රමේය ගැන කතා කරානේ රයිට් දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ පළවෙනි ප්‍රමේයෙම වෙනස් වර්ෂන් එකක් ගැන දැන් බලන්න මම මේ යටින් ලියලා තියෙන ශ්‍රිතය අපිට සීමාව හොයන්න තියෙනවා sin x - a බෙදීම x - a ගේ සීමාව x a කරා යද්දි රයිට් දැන් මෙයා අර පළවෙනි ප්‍රමේයේ ලියලා තියෙන ශ්‍රිතයට වඩා ටිකක් වෙනස් දැන් මෙයාගේ සීමාව මොකක් කියලාද ඔයා හිතන්නේ පොඩ්ඩක් මම මේ අලුතින් ලීලා තින ශ්‍රිතය ගැන වීඩියෝ එක නතර කරලා පෝස්ට් කරලා හොඳට බලන්න ගෙස් කරන්න සීමාව මොකක්ද කියලා සීමාව එන්නේ මෙයාගෙත් එකයි ඇයි කියලා ඕගොල්ලන්ට හිතන්න පුළුවන්ද ඕගොල්ලන්ට පුළුවන්ද හොඳ කම්පැරිසන් එකක් කරන්න සංසන්දනය කරන්න අපි දැන් ලියමු මෙයාවත් මං කොටු කරානම් හොදේ සංසන්දනය කරන්න මෙයා මං කියන දෙවෙනි ප්‍රමේය කියලා පළවෙනි ප්‍රමේයයි දෙවෙනි ප්‍රමේයයි සංසන්දනය කරන්න පුළුවන් මොනවද වෙනස්කම් බලන්න ඉස්සෙල්ලා ශ්‍රිතේ දිහා දැන් ශ්‍රිතේ දිහා බලපුවම පළවෙනි ප්‍රමේයයේ තියෙන ශ්‍රිතයයි දෙවෙනි ප්‍රමේයයේ තියෙන ශ්‍රිතය දෙන්නම එක වගේනේ පොඩි වෙනසයි තියෙන්නේ පළවෙනි ප්‍රමේයයේ sin x තියෙනවා දෙවෙනි එකේ sin x - a තියෙනවා හැබැයි ප්‍රශ්නයක් නෑ හරේ තියෙන්නේ මොකද්ද දෙවෙනි ප්‍රමේ x - a තම මතකද අපි මේ ගණන් හදද්දි කිව්වා ඔයාට උදාහරණයක් වශයෙන් sin 3x තියෙනවා නම් හරේ 3x තියෙනවා නම් තාමත් සීමාව මොකද්ද x බිඳුව කරා යද්දි එකම තමයි රයිට් අර sin ස්සේ තියෙන එක්කේනම හරේ තියෙනවා නම් x යන්නේ බිඳුවට නම් sin ස්සේ ඉන්න එක්කේන යන්නේ බිඳුවට නම් සීමාව ගන්න නම් කිසි ප්‍රශ්නයක් නෑ සීමාව එකම තමයි අර පළවෙනි ප්‍රමේයෙම වෙනස් වර්ෂන් එකක් තමයි කියලා අපි ඉගෙන ගත්තා ඔය කතා දෙවෙනි ප්‍රමේයයේ තියෙන. හැබැයි නොටිස් කරන්න තව වෙනසක් තියෙනවා. මොකද්ද? බලන්න දැන් දෙවෙනි ප්‍රමේයයේ x යන්නේ කා කරාද කියලා. දෙවෙනි ප්‍රමේයයේ x යන්නේ a කරා. හැබැයි පළවෙනි ප්‍රමේයයේ x යන්නේ බිඳුව කරා. ආයෙත් මම කියනවා බලන්න අපි පරණ කේස් එකට ගියොත් sin 3x බෙදීම 3x ගේ සීමාවේ බින් 1යි තාමත් හැබැයි x බිඳුව කරා යනවනะ. ඇයි ඒ? මොකද්ද මේ වෙන්නේ? ඇයි මෙතන බිඳුව කරා යන්නත් ඇයි මෙතන a කරා යන්නත් හේතුව? ඔගලන්න බලන්න පුළුවන් ද ආයෙත් වීඩියෝ එක පෝස්ට් කරලා හිතන්න පුළුවන් දයි කියලා බලන්න x බිඳුව කරා යද්දි පළවෙනි ප්‍රමේය අර්ථ ශූන්‍ය අවස්ථාවක් නෙන්නේ හරේත් බිඳුවයි ලවයත් බිඳුවයි sin බිඳුව බිඳුවයි මෙතනත් ඒකනේ x බිඳුව වෙනකොට 3x උත් බිඳුවයි sin 3x කියන්නේ sin බිඳුවම තමයි බිඳුව ආරය 3 බිඳුව එතකොට sin බිඳුව බිඳුවයි එතකොට ආයෙත් අර්ථ ශූන්‍ය වෙනවා දැන් ඔගොල්ලෝ කල්පනා කරලා බලන්න මේ මන් දෙවෙනියට ලියලා තියෙන ප්‍රමේය x බිඳුව කරා ගියොත් අර්ථ ශූන්‍ය අවස්ථාවක් එනවද නැහැ x බිඳුව කරා ගියොත් හරය ඍණයේනේ x වෙනුවට බිඳුව දැම්මා sin ඇස්සේ මොකක්ද ඉන්නේ sin ඍණේ අපි දන්නේ නැහැ ඍණේ බිඳුවද නැද්ද කියලා අපි දන්නේ නැහැ ඒ මොකක්ද කියලා දන්නේ නැහැ බොහෝ දුරට ඒ බිඳුව නොවන අංකයක් වෙන්න පුළුවන් එතකොට දැන් ඔන්න අර්ථ ශූන්‍ය අවස්ථාවක් එන්නේ නැහැ නේ රයිට් එතකොට අර්ථ ශූන්‍ය අවස්ථාවක් එන්න නම් x කා කරාද යන්න ඕනේ x a කරා යන්න ඕනේ මොකද a අඩු කිරීමේ එතකොට බිඳුවයි හරි එතකොට හරේත් බිඳුව වෙනවා ලවෙත් sin ස්සේ බිඳුව වෙනවා එතකොට ඒක හින්දා තමයි දෙවෙනි ප්‍රමේය හරිම වැදගත් x යන්නේ a කරා අර අර්ථ ශූන්‍ය අවස්ථාව හරියට ගැලපිලා එන්න හරි එතකොට ඕගොල්ලොන්ට ගාන දීපුවම කොහොමද ඔයගොල්ලෝ අඳුරගන්නේ මේ ගානට පාවිච්චි කරන්න ඕනේ පළවෙනි ප්‍රමේයද දෙවෙනි ප්‍රමේයද කියලා කොහොමද අඳුනගන්නේ බලන්න x යන්නේ කා කරාද කියලා x යන්නේ බිඳුව කරා නම් අන්න පළවෙනි වර්ෂන් එක තමයි පාවිච්චි කරන්නේ x යන්නේ a කරා නම් අන්න x යන්නේ බිඳුව නොවන අංකයක් කරා ඒ කියන්නේ හිතන්න බිඳුව නොවන අංකයක් කියලා x යන්නේ බිඳුව නොවන අංකයක් කරා නම් අන්න දෙවෙනි ප්‍රමේයද බොහෝ දුරට පාවිච්චි කරන්න වෙන්නේ කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන් හරි මේ මෙතන කේසස් තුනක් උදාහරණ තුන දිහා වෙන වෙනම හොඳට බලන්න රයිට් ඊළඟට අපි මේ දෙවෙනි ප්‍රමේයයේ ඇයි ඇත්ත වෙන්නේ කියලාත් ඉගෙන ගන්න ඕනේ ඔප්පු කරන්නත් ඉගෙන ගන්න ඕනේ ඕකේ ඕක මේ දෙවෙනි ප්‍රමේයයේ තේරුම් ගන්න විදි දෙකක් තියෙනවා පළවෙනි ප්‍රමේය පාවිච්චි කරලා දෙවෙනි ප්‍රමේය තේරුම් ගන්නත් පුළුවන් ජ්‍යාමිතිකව දෙවෙනි ප්‍රමේය තේරුම් ගන්නත් පුළුවන් අපි මේ දෙකම මේ වීඩියෝ එකේ බලමු ඊට පස්සේ සරල උදාහරණයක් මේ වීඩියෝ එකේ බලලා අමාරු උදාහරණ වලට ඊළඟ වීඩියෝ එකේ යන්න රයිට් හොඳයි දැන් අපි බලමු පළවෙනියෙන්ම මේ දෙවෙනි ප්‍රමේය කොහොමද පළවෙනි ප්‍රමේය පාවිච්චි කරලා ගන්නෙ පළවෙනි ප්‍රමේය පාවිච්චි කරලා තේරුම් ගන්නෙ කොහොමද කියලා බලමු රයිට් මම පොඩි වැඩක් කරනවා දෙවෙනි ප්‍රමේයේ හරි sin නැසේ මම කැමති නෑ අඩු කිරීම ලකුණක් තියනවාට x - a කියලා අකුරු දෙකක් තියනවාට මම අකමැති මම කරන වැඩේ තමයි මම ලියනවා u කියලා කියනවා x අඩු කිරීම a ට
හරි u කියලා හිතන්න x අඩු කිරීමේ කියලා. දැන් ඔන්න ඕගොල්ලන්ට මම task එකක් දෙන්නම්. දැන් බලන්න x අඩු කිරීම a වෙනුවට u ආදේශ කරලා දෙවෙනි ප්‍රමේය ලියන්න බලන්න ආපහු u පාවිච්චි කරලා. ඔන්න පොඩි challenge එකක්. ලියන්න බලන්න ඒක වීඩියෝ එක post කරලා. හොඳට මතක තියාගන්න එහෙම ලියනකොට හැම තැනම x අයින් කරන්න ඕනේ. ආයේ x තියෙන්න බෑ අලුතෙන් ලියපුවම මෙයාවත් u ට මාරු කරන්න. හරි try එකක් දෙන්න බලන්න. හොඳයි මම හිතනවා try එකක් දුන්නා කියලා deal නැත්තම් වීඩියෝ එක post කරලා කරන්න. හරි. ඔන්න දැන් මම මේක කරනවා. සීමාව sin වෙනුවට දැන් sin ASCII sin වෙනුවට නෙවෙයි sin ASCII x ඍණ a වෙනුවට දැන් කාවද දාන්නේ u නේ. x ඍණ a කියන්නේ u. right. ඊට පස්සේ හරියක් මොකද වෙන්නේ x ඍණ a කියන්නේ u. right. දැන් අපි බලන්න ඕනේ x a කරා යනකොට දැන් මෙතන x කියන්නේ තියෙන්නේ සීමාව. හරි කතා කරලා තියෙන්නේ දැන් යා u ට හරවන්න ඕනේ. කොහමද අපි හරවන්නේ? x a කරා යනවා නම් u කා කරාද යන්නේ? හිතලා බලන්න. x a කරා යනකොට මෙයා චූටි වෙනවා. ඒ දෙන් x උයි a යි අතර ගැප් එක ඉතාමත්ම චූටි වෙනවා නේ. a අඩු කිරීමේ බිඳුවයි. එතකොට අන්තිමේට කොහොම හරි x a කරා යද්දි x ඍණ a යන්නේ කා කරාද? බිඳුව කරා නේ. දැන් u යන්නේ එතකොට බිඳුව කරා. හරි right sure නැත්නම් x වෙනුවට a දාලා බලන්න a අඩු කිරීමේ බිඳුවයි. right දැන් බලන්න මන් දෙවෙනි ප්‍රමේය ලියාගෙන තියෙනවා වෙන අකුරක් පාවිච්චි කරලා බලන්න ගෙඩිය පිටින් එහෙම්මම මෙයා පළවෙනි ප්‍රමේයම තමයි බලන්න වෙනස මොකද්ද අකුරේ වෙනස විතරයි අකුර ප්‍රශ්නයක්ද නෑ x කියන්නත් පුළුවන් u කියන්නත් පුළුවන් ඕන්නම් b කියන්න පුළුවන් ඕන්නම් d කියන්න පුළුවන් එකම කතන්දරේ තමයි ඒතකොට පළවෙනි ප්‍රමේය අනුව මෙයාගේ සීමාව මොකද්ද 1යි හරි එතකොට ඇත්තටම මෙතන මොකද්ද වෙන්නේ දෙවෙනි ප්‍රමේයේ ඇත්තටම හැංගිලා තියෙන්නේ කවුද ඇස්සේ පළවෙනි ප්‍රමේය හරි එහෙම නැත්නම් ඔයාලට මෙහෙම සමහරු මෙහෙමත් කියනවා සමහරු කියනවා මෙතන ඇත්තට එක පළවෙනි ප්‍රමේයයි දෙවෙනි ප්‍රමේයයි කියලා ප්‍රමේය දෙකක් නැහැ ඇත්තටම තියෙන්නේ දෙවෙනි ප්‍රමේය විතරයි කියලා සමහරු කියනවා හරි පළවෙනි ප්‍රමේය නැහැ කියලා කියනවා ඒ කියන්නේ පළවෙනි ප්‍රමේය දෙවෙනි ප්‍රමේය ඇස්සේ තියෙන්නේ කල්පනා කරලා බලන්න ඒ බිඳුව වුණොත් දෙවෙනි ප්‍රමේය ලියන්න බලන්න a වෙනුවට බිඳුව ආදේශ කරලා බලමු x a වෙනුවට බිඳුව ආදේශ කරපුවම මේ බිඳුවයි sin x ඍණ බිඳුව කියන්නේ x x ඍණ බිඳුව කියන්නේ x අන්න දෙවෙනි ප්‍රමේයේ a බිඳුව වුණොත් පළවෙනි ප්‍රමේය නෝනේ right එතකොට ඇත්තටම දෙවෙනි ප්‍රමේය තමයි හරි ප්‍රමේය දෙවෙනි ප්‍රමේයේ විශේෂ අවස්ථාව තමයි පළවෙනි ප්‍රමේය විශේෂ අවස්ථාව තමයි ඒ බිඳුව වෙනකොට. හරි මම දන්නවා මම මේ වීඩියෝ එක පටන් ගද්දි මම කිව්වේ ඒ බිඳුව නොවන අංකයක් කියලා. හැබැයි ඒ බිඳුව වෙන්නත් පුළුවන්. ඒ බිඳුව වුණොත් දෙවෙනි ප්‍රමේයෙන් පළවෙනි ප්‍රමේය තමයි එන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් දෙවෙනි ප්‍රමේය තමයි ලොකු ප්‍රමේය. එයාගේ උප කේස් එකක් තමයි පළවෙනි ප්‍රමේය කියලා. හරි කෙසේ නමුත් ඕකේ සාරාංශය තමයි අපි පළවෙනි ප්‍රමේයද දෙවෙනි ප්‍රමේයද කියලා පාවිච්චි කරන්න කියලා තීරණය කරන්නේ x යන්නේ කා කරාද කියලා බලලා. right. දැන් අපි බලමු මේ දෙවෙනි ප්‍රමේය තේරුම් ගන්න ජ්‍යාමිතිකව. මම පළවෙනි ප්‍රමේය ජ්‍යාමිතිකව ඔප්පු කරා මතකද? මම ඔප්පු කරන්න ගත්ත වෘත්තයක්. හරි වෘත්තයක් ඇඳලා ඇත්තම වෘත්තයක මම පළවෙනි වෘත්ත පාදයයි හතරවෙනි වෘත්ත පාදයයි තම ගැන විතරයි තමයි කතා කරේ. හරි මම කිව්වා පළවෙනි වෘත්ත පාදයේ නම් කෝණය තියෙන්නේ කෝණේ x කියලා කිව්වා. ඒ කියන්නේ උරලෝසු කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්තට කෝණය මනින්නේ. එතකොට කෝණය අපි දන කියලා කිව්වා. ඊට පස්සේ උරලෝසු කටු කරගෙන පැත්තට කෝණය මයින්ව නම් මම කිව්වා එයා ඍණ x කියලා මම කිව්වා. ඒතර කාටරි කියන්න පුළුවන් දැන් හතරවෙනි වෘත්ත පාදයේ තියෙන කෝණය සාමාන්‍යයෙන් අංශක 270ට වඩා වැඩි නේ. උදාහරණයක් විදිහට අංශක 300ක් වෙන කෝණය තියෙන හතරවෙනි වෘත්ත පාදයේනේ කියලා සමහර කාටරි කියන්න පුළුවන්. ඔව්. හරි. හතරවෙනි වෘත්ත පාදයේ තියෙනවා නම් කෝණය ධන 300යි කියලා කියන්නත් පුළුවන්. හරි. ධන 300යි කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාටරි කියන්න පුළුවන් ඍණ 60යි කියලා කියන්නත් පුළුවන්. හරි 300 ඉඳලා 360ට යන්න තව 60යි නෝනේ මතක තියාගන්න මේ මුළු රවුමම 360යි නේ හරි එතකොට කාට හරි කියන්න පුළුවන් ඉන්න වෙන පාටක් ගන්න රයිට් මේ මුළු කෝණයම 300යි ඔරලෝසු කටු කරගෙන පැත්තට විරුද්ධ පැත්තට මැන්නොත් 300යි හැබැයි ඔරලෝසු කටු කරගෙන පැත්තට මැන්නොත් පහළට යන හින්දා 60යි නේ යන්න ඕනේ 300 හම්බෙන්න 360 ඉඳලා මෙතන ඉඳන් 60යි නේ පල්ලහට යන්න ඕනේ කාට හරි කියන්න පුළුවන් ඍණ 60යි කියලා හරි එතකොට එකම කතන්දරේ තමයි 300ත් ඍණ 60ත් සමානයි හරි
Right. එතකොට මම කිව්වා කොහොම හරි පළවෙනි ප්‍රමේය ඔප්පු කරේ පළවෙනි වෘත්තපාදයේ හරි හතරවෙනි වෘත්තපාදයේ හරි කෝණය මැන්නොත් විතරයි කියලා මම විතරක් මැනලා තමයි මම මේ ප්‍රමේය ඔප්පු කරේ. මතකද මම කිව්වා x කියන්නේ ඍණ පයි බෙදීම දෙක. ඒ කියන්නේ ඍණ 90 මෙහෙ 90 මෙහෙ බිංදුව මෙතන කියලා කිව්වා. Right? එතකොට අපි ප්‍රමේය කතා කරන්නේ x බිංදුව කරා යද්දි. x බිංදුව කරා යනවා කියන්නේ මේ කෝණය මෙතන තියෙන කෝණ දෙක චූටි වෙනවා. මෙන්න මේ x බිංදුව කියන රේඛාවට ලං වෙද්දි තමයි අපි කතා කරේ. Right. දැන් හිතලා බලන්න අපිට කෝණයක් තියනවා කියලා දෙවෙනි වෘත්තපාදේ. දැන් දෙවෙනි වෘත්තපාදයේ මෙහෙම කෝණයක් තියෙනවා නම් හරි හිතන්න මේක අපි හිතමුකෝ කැපිටල් x කියලා හිතමු. ඒ ලොකු x. එතකොට මේ කෝණයගේ පයිනේ අංශක 180ක්නේ. හරි. Right. එතකොට මෙයාට කොහොමද අපි ප්‍රමේය පාවිච්චි කරන්නේ? දැන් හිතලා බලන්න මේ කැපිටල් x කියන කෝණය මේ පැත්තේ ඉඳන් බිඳුවට ලං කරනවට වඩා අපිට පුළුවන් එයාව පයිට ලං කරන්න. මොකද මේ ටග් ගාලා එයාව ලොකු කරගෙන ගිහලා පයිට ලං කරන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් x පයි කරා ලං වෙද්දී. දැන් බලන්න කොහෙන්ද මේ බිඳුව නෝන අංකයක් කරා x ලං වෙන්නේ කොහොමද කියලා දැන් බලන්න තේරෙනවනේ. Right. ඊළඟට අපිට කියන්න පුළුවන් මේ කෝණය x කියලා මම මයින්වට වඩා ඔය කෝණයම මට කියන්න පුළුවන් මෙන්න මේ මම මේ කළු පාටින් මාක් කරන කෝණයෙන් කියන්න පුළුවන්. මොකද ඔය කළු පාටින් මාක් කරන කෝණය යගේ ඔයගලන් කියන්න පුළුවන්. එයා තමයි අංශක 180කින් x අඩු කරොත් එයා නේද මේ කෝණේ පයි අඩු කිරීම x නේද කෝණේ. එතකොට අපිට කියන්න පුළුවන් සීමාව x පයි කරා ලං වෙද්දි sin පයි අඩු කිරීම x බෙදීම පයි අඩු කිරීම x ගේ සීමාව අපිට හොයන්න පුළුවන්. Right? හරි. එතකොට ඇයි මෙතන හරේ පයි අඩු කිරීම x දැම්මේ? මොකද x ලං වෙන්නේ දැන් පයි කරා. හරි. එතකොට ඔන්න දෙවෙනි වෘත්තපාදයේ තියෙන කෝණයක් අර ප්‍රමේය අපිට පළවෙනි ප්‍රමේයෙම වෙනස් version එකක් විදියට බලන්න පුළුවන්. හැබැයි දැන් යා x ලං වෙන්නේ බිඳුවට නෙවෙයි පයිට. එහෙම නැත්නම් තව කාට හරි වෙන පයි දෙකයි පයිට එහෙම නැත්නම් පයි 3යි පයි බෙදීම දෙකට එහෙම එක එක අයට ලං කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හරි. ඒ වගේ අවස්ථාවක් මේ දෙවෙනි වෘත්තපාදයේ හරි තුන්වෙනි වෘත්තපාදයේ හරි තියෙන කෝණයකටත් අර අපේ සීමාව සම්බන්ධ ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට තමයි කවුරු හරි මෙන්න මේ දෙවෙනි ප්‍රමේය හදාගෙන අරගෙන තියෙන්නේ. ඕක තමයි ඔගේ කතන්දරේ. වැඩිදුර ජ්‍යාමිතිකව හිතන්න ඕනේ නෑ. හරි මේ ප්‍රමේය දෙකේ වෙනස වටහා ගත්තා නම් හොඳටම ඇති. රයිට්. මම සරල උදාහරණයක් කරන්නම් ඊළඟ වීඩියෝ එකේ උදාහරණ ගොඩක් කරන්න කලින්. මෙන්න මගේ උදාහරණ. මේක බොහොම සරල උදාහරණයක්. දැක්ක ගමන් ඕගලන්ට උත්තරේ ලියන්න පුළුවන්. x හිතන්න දැන් පයි බෙදීම 4 කලා යනවා. sin x අඩු කිරීම පයි බෙදීම 4 බෙදීම x අඩු කිරීම පයි බෙදීම 4 කියලා හිතන්න. මෙයාගේ සීමාව මොකක්ද? දැන් බලන්න ඔගොල්ලෝ ඉස්සෙල්ලම බලන්න x කා කරාද යන්නේ. x යන්නේ බිඳුව නොවන අංකයක් කරා. එතකොට දෙවෙනි version එක තමයි පාවිච්චි කරන්න ඕනේ. දෙවෙනි ප්‍රමේය තමයි. එතකොට බලන්න එයාමද මේ sin අස්සේ මෙතනයි තියෙන්නේ කියලා බලන්න. ඔව් එයාම තමයි තියෙන්නේ. එහෙනම් අපේ ප්‍රමේය අනුව සීමාව 1යි. හොඳේ. මේක නම් බොහොම සරල උදාහරණයක්. මේ වගේ උදාහරණ නම් කීයටවත් ඔයගලන්ට විභාගේ දෙන්නේ නැහැ. බොහොම ලේසි. හරි සංකීර්ණ උදාහරණ තමයි එන්නේ. ඒ සංකීර්ණ උදාහරණ ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.